ඊය දවස්තුල්දී සැකටයුතු ඩෙංගු රෝගීන් විදියට 313 දෙනෙක් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෙත වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කවල විශාල වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. ඊට අමතරව මහනුවර, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, කෑගල්ල සහ කත්තපුර දිස්ත්‍රික්කවලත් වැඩි වශයෙන් මේ දවස්වල අපිට ඩෙංගු රෝගීන් වාර්තා වීම අපිට දකින්න පුළුවන්. මේ දවස්වල ඇති වෙලා තියෙන නිර්තදිග මෝසම් වැසි සමග ජලය ඒකරාශී වෙන ස්ථාන වැඩි වෙනවා. ඒ නිසා ඩෙංගු මදුරන් බෝවීමේ ස්ථාන වැඩි වෙනවා. ඒ නිසා ඩෙංගු ව්‍යාප්ත වීම අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය මාස 3 තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් අපි ක්‍රමක්‍රමයෙන් දැක්කා. ඒ ඉදිරියේදී මීටත් වඩා ශීඝ්‍රයෙන් වැඩි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ පවතින කාලගුණ තත්ත්වයත් එක්ක. ඒ නිසා සියලුම දෙනාගේ වගකීම තමයි ඩෙංගු රෝගී බෝ වෙන ස්ථාන අපේ නිවසවට තියෙනවා නම් ඒ සොයා බලා විනාශ කිරීම. ඒ වගේම අමතක කරන්න එපා අපේ නිවස ඇතුලේ ජලය එකතු කරන භාජනවල, ශීතකරණවල තියෙන තැටිවල, මල්බඳුන් වගේ ස්ථානවල මදුරන් බෝ වෙන්න පුළුවන්. ඒ තැන් හොයා බලා මදුරු කීටයන් බෝ වෙන නැති විදියට ඒ තැන් කළමනාකරණය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. කාර්යාලය, පාසල, ආගම ස්ථාන, පොදු ස්ථාන වගේ තැන්වලත් ඩෙංගු මදුරුන් බෝ වෙන ස්ථාන තියෙන්න පුළුවන්. ඒ තැන් හොයා බලා විනාශ කිරීමත් වැදගත් වෙනවා. මේ දවස්වල ගොඩක් තැන්වල ඉදිකිරීම් කටයුතු ඇනහිටලා තියෙනවා. මේ විදිහේ ඉදිකිරීම් ස්ථානවල විශාල වශයෙන් ඩෙංගු මදුරුන් බෝ වෙන බව අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා ඒ ස්ථාන අයිති හිමිකරුවන්, ඒ වගේම කොන්ත්‍රාත්කරුවන් ඒ තැන්වල මදුරුන් බෝ නොවන විදියට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ මදුරු කීටයන් පිළිබඳ සමීක්ෂණවලදී අපි දැක්ක දෙයක් තමයි අපි ඉවත දමන කුඩා භාජන යෝගට් කෝප්ප වෙන්න පුළුවන්, වෙනත් බෝතලයක් කෝප්පයක්, එහෙම නැත්නම් වෙනත් දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල මදුරුම් බෝ වීම අපි දැක්කා. ඒ වගේම අපි තාවකාලිකව අපි ඉවත් කරන පස්සේ පාවිච්චියට ගන්න කියලා අපි ඉවත් කරලා ගෙදර පිළිකන්නේ ගොඩ ගන්න යම්කිසි භාණ්ඩයක්, ඒත් බාල්දියක් කෝප්පයක් වගේ දෙයක් තියෙන්න පුළුවන්, මල් පෝච්චයක් තියෙන්න පුළුවන්, ටයර් එකක් තියෙන්න පුළුවන්. මේ වගේ තැන්වලත් මදුරුම් බෝ වීම ඉතාමත්ම විශාලයි. ඒ වගේම අපි කසල නියම විදියට බැහැර කරන්න ඕන ඒ තැන්වල මදුරුම් බෝ වෙන්නේ නැති වෙන්න.